Garu Harshana Rajakaruna Mantrituma, Ubatumata Vinadi Ataktino. Bomisuti Sabatumani Aperate Itihase Vedagat Sakachavakata Ekatuim Takivim Pilmanzamanta Satruvena Apikaurut Mangitane Minidas Labagat Dine Patang Me Rate Jati Natra Samigi Atikarana Noek Akare Sakacha Kriatmakwelati Apipidinata Perainang Me Sakacha Ita Sartakavela Ape Jati Natra Asamagia Evagim Ape Jati Natra Tina E Balapurutun Vinashvecha Avasta Garnavak Api Ahalatiano Kyolatiano Dakalatiano. Then අපේ ජීවිත කාලයේදී මෙන්න මේ ගැටලුවට විසඳුමක් ගෙනෙන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් වසර ගණනාවක් දශක ගණනාවක් එකට එක තරං කරපු පක්ෂ දෙකක් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා ඉන්නවා මේ ආණ්ඩුව ගෙනියන්න. මේ අවස්ථාවට අපිට Vipakshe Pradana Vipakshate Dravida Sandhanaya Janata Vimukti Peramunat Me Viruddha Pakshat Ada Ekathu Vela Innawa Me Rateta Me Gatluwata Visindumak Avashyayi Kiyanne. Ethawata Mevani Avasthawak Mama Nan Dakinne Kavadakwat Aayi Labeevi Kiyala. E Wageema Tamai Ada Vipakshaya Niyojanaya Karana Dravida Sandhane Madhyastha Matadariyin Sitna Pirisak ඒ අයත් එක්ක මේ ආකාරයට සාකච්ඡා කරලා මේ විසඳ ගන්න පුළුවන් නම් ඒ අපේ කාලේ අපි මේ රට ගෙනන දැවැන්තම ජයග්‍රහණයේ ලෙස මම දකිනවා යම් ගැටලු තියෙන්න පුළුවන් යම් විවිධ අදහස් තියෙන්න පුළුවන් හැබැයි මීට වඩා හොඳ ක්‍රමවේදයක් තියනවද කියන එක මම දකින්නේ අපි ඉතා ඕනෑකමින් මේ රටේ සියලුම ජනතාවගේ අදහස් ලාල් විජේනායක මැතිතුමාගේ නායකත්වයෙන් ඒ කමිටුවෙන් ලබාගෙන මුළු පාර්ලිමේන්තුවකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරලා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තවත් කමිටු 6කට පත් කරලා ඒ සියලුම දෙනාට විශේෂයෙන්ම ඒ කමිටු වලට සභාපති ධූරය සෑම පක්ෂයකටම අවස්ථාවක් ලබා දීලා දැන් ඒ ස්ටියරින් කමිටි එකක් ඇතිකරලා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ දින ගණනාවක් අපේ අදහස් ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතා ස්වාධීන විනිවිදභාවයකින් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මං සතුටුයි කියන්න මේ වගේම ක්‍රමවේදයක් තමයි එදා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමත් මේ එතුමාගේ මහින්ද චින්තනය ලොව දිනන මග මේ අවස්ථාවේදී මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ 1978 දී මම විශේෂයෙන්ම ඒ උපුටා ගන්නවා එතුමාගේ කොටස 1978 දී නිසි සංවාදයකින් තොරව අපමතේ පැටවූ ව්‍යවස්ථාවෙන් වසර 36ක් පුරා අපි බැට කෑවිමු එමෙන්ම එකිනෙකට නොගැලපෙන සංශෝධන පැලස්තර මගින් පවතින විවස්ථාවේ විකෘති හැඩයක්ගෙන ඇතැයි මම පිළිගන්නෙමි. එබැවින් තව තවත් පැලස්තර එකතු කිරීමට වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව විවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි. ඒ විතරක් නෙමෙයි තුමා ඉතා පැහැදිලිව තවත් ප්‍රකාශ කරලා තියෙනවා මේක කරන්න ඕනේ ආකාරය. තුමා ප්‍රකාශ කරලා තියෙන්නේ ජනතාවගේ අපේක්ෂාවන් හඳුනා ගන්න මහජන නීතිඥයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කරනවා කියලා. එතකොට ජනතාවගේ අදහස් ඇති කරන තවත් ක්‍රමවේදයක් මේ අපි කරන ක්‍රමවේදෙම තමයි කරලා තියෙන්නේ. එකම වෙනස එතුමා ප්‍රකාශ කරලා තියෙනවා එතුමා මේක අවුරුද්දක් ඇතුළත කරනවා කියලා. ඒ කියන්නේ අපි පරක්කුයි. අපි දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක අවුරුද්දෙන් අවසන් කරන්නයි හිටියේ. දැන් ඒ එහෙම හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායමේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම දැන් අහනවා ඇයි අපි ව්‍යවස්ථාවක් හදන්නේ කියලා. ඉතින් එතුමාම
පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එතුමාව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. එතුමා මහමැතිවරණයට ගියාම එතුමා කියලා තියෙනවා නෑ අපි ව්‍යවස්ථාවක් හදන්නේ නෑ 13 වෙනි සංශෝධනයට 13 වෙනි සංශෝධනයට එහා යන්නේ නැති ක්‍රමවේදයකට යනවා කියලා. ඉතින් මෙන්න මේකම තමයි ගැටලුව. එතුමා එක එක අවස්ථාවන් වලදී එක එක දේවල් කියන්නේ. දැන් ඉන්දියාවට කියනවා 13 plus කියලා. ඊට පස්සේ ලංකාවේ වේදිකාවට ඇගිල්ල පපුවට ගහගෙන කියනවා වෙන කතාවක්. දැන් ජනාධිපතිවරණයේදී මුළු ලංකාවෙම උතුරේ නැගිනහිර ඡන්දෙත් ගන්න ඕනේ හින්දා එතුමා කියනවා අලුතෙන් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ඡන්දි ඉල්ලනකොට එතුමා කියනවා නෑ අලුතෙන් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ නෑ අපි මේක 13න් එහා යන්නේ නැතුව ක්‍රමවේදයකට යමු කියලා. නමුත් ඉතා පැහැදිලිව අපි හැමෝම එකඟ වෙලා තියෙනවා මේ රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. විශේෂයෙන් අපේ ජනාධිපති ක්‍රමය අපි අහෝසි කරනවා නම් අපේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය අපි වෙනස් කරනවා නම් එහෙනම් අපිට අලුතෙන් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ අවස්ථාවේදී අපි මේ ව්‍යවස්ථාවේ තියෙන ගැටලු निराකරණය කරලා ඒ වගේම අපිට අපේ සුළු ජාතීන් එක්ක විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාව මුස්ලිම් ජනතාව මේ සිංහල බහුතරයත් එක්ක එකට ජීවත් වෙන්න ඕන අවශ්‍ය ඒ පරිසරය සකස් කරන්න නම් අපි ඒ අයගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඒ අයගිට විශ්වාසය දිනා ගන්න නම් ඒ අයිතිවාසීන් මේ රටේ විවස්ථාවට ඇතුළත් කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මෙතෙන්දී නොයෙකුත් අදහස් තියෙන මෙය වාර්තාව. මේ වාර්තාවේ විවිධ පුද්ගලීන්ගේ දේශපාලන පක්ෂවල අදහස් තියෙනවා. එතකොට මේ විවස්ථා මේ වාර්තාවේ සමහරක් වෙලාවට අපිට මෙය යථාර්ථයක් කරගන්න නම් අපි හැමෝටම මැද තැනකට එන්න වෙනවා. ඒක ද්‍රවිඩ සන්දානේ බලාපොරොත්තු වෙනම ෆෙඩරල් ක්‍රමයට අපි බහුතරයක් එකඟ වෙන්නේ නැති වේවි. එහෙම නැත්නම් වෙනත් සිංහල අන්තවාදී පිරිස ඉල්ලන දෙයට අනිත් බහුතරයක් එකඟ වෙන්නේ නැති වේවි. එහෙනම් අපි හැමෝම මධ්‍යස්ථ මධ්‍යදාරින් හැටියට මේ මැද තැනකට ඇවිල්ලා මේ රටේ ඉදිරියට ගෙනියන්න. නැවත අපිට ප්‍රභාකරන් වගේ ත්‍රස්තවාදී නායකයෙක් බී වෙන්නේ නැති වෙන්න. මේ ත්‍රස්තවාදී නායකයා ද්‍රවිඩ වෙන්න පුළුවන්, මේ ත්‍රස්තවාදී නායකයා මුස්ලිම් වෙන්න පුළුවන්, ඉදිරියේදී එන ත්‍රස්තවාදී නායකයා සිංහල වෙන්න පුළුවන්. මේ එන ත්‍රස්තවාදී නායකයෙක් මේ රටේ බිහි නොවෙන්න සියලු දෙනාගේම අයිතිවාසිකම් එකතු කරන ලියවිල්ලක් තමයි අපි හදන්න ඕනේ. එතකොට මෙතනදී තියෙනවා නම් යම් අඩුපාඩුවක්, ඔන්න මේකයි අවස්ථාව අපිට හදාගන්න. මම දකිනවා මේක මීටත් වඩා හොඳ අවස්ථාවක් තිබ්බා අපි යුද්ධය අවසන් වෙච්ච ගමන්ම මේක පාර්ලිමේන්තුවට ගෙනාවනම්. 2009 යුද්ධය අවසන් වෙච්ච වෙලාවෙම අපි මේ කටයුත්ත සිදු කරා නම්, හැබැයි අවාසනාවට අපි එතනදී බලය තවත් මධ්‍යස්ථ කරගන්න ජනාධිපති 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. එතනදී ගෙනාවේ මේ රටට අවස්ථා ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි. එතනදී ගෙනාවේ තවත් ජනාධිපති බලය වැඩි කරගන්න 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක්. එහෙනම් අපිට ඒ අවස්ථාව අහිමි වෙලා දැන් ඇවිල්ලා තියෙන අවස්ථාවක්. දැන් ඇවිල්ලා තියෙන හොඳ අවස්ථාවක් සීලුම දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා. මම විශේෂයෙන්ම අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේකේ ගැටලු තියෙන්න පුළුවන්, අපි එකඟ වෙන්නේ නැති දේවල් තියෙන්නත් පුළුවන්. ඒ සියලුම දේවල් පිළිබඳව සාකච්ඡා කරමින් මේ උත්තරීතර සභාවේ අපි එකඟතාවයකට එමු. මේ අවස්ථාව නැවතත් තව අපිට අවුරුද්දකින් දෙකකින් අහිමි වෙන්න පුළුවන්. එහෙනම් මේ කාලය තුලදී කිසිම දේශපාලන පක්ෂයකින් කිසිම දේශපාලන පක්ෂයක් අඩුවට තක්සේරු නොකර මේ ජයග්‍රහණය මේ ආණ්ඩුවට නෙමෙයි,
මේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට නෙමෙයි මේ ව්‍යවස්ථාව හදලා අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේකේ ජයග්‍රහණය වෙන්නේ මේ රටේ ජනතාවට ඒ කොටස්කරුවන් බවට ඔබට අපට සීලුම් දෙනාට එකතු වෙන්න පුළුවන් කරුවන්තුතුමා ඔබතුමාගේ වෙලාව අවසන් ඒ ඒ වැනි අවස්ථාවක් තමයි අද ලැබිලා තියෙන්නේ මේ රටේ සිංහල වෙන්න පුළුවන් දරවිඩ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් මේ අපි හැමෝම බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න මේ අවස්ථාවට අපේ හැමෝගේම සහයෝගය ලබා දෙන්න කියා ඉල්ලා සිටමින් මම නියඩ වෙනවා බොහොමත්ම ස්තුතියි